ලොව වර්ණවත්ම අංක 1 ලීග් තරඟාවලියක් තමයි Big Bash ලීග් තරඟාවලිය. ඉතින් 2022 තරඟ වාරය ආරම්භ වී තිබෙන්නේ තවමත් තරඟ 5යි අවසන් වී තිබෙන්නේ. ඉතින් මේ 5 වෙනි තරඟයේදී 16 වෙනිදා පැවැත්තුණු ඇඩිලෙඩ් ට්‍රයිකර්ස් සහ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම අතර තරඟයේදී අරුම පුදුම වාර්තාවක් නැත්තම් T20 ඉතිහාසයේ දුර්වලම පිතිකරන ලයිස්තුව පෙන්눔 කරමින් තරඟය අවසන් වනවා. ඇඩිලෙඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ලකුණු 139යි ලබා ගන්නේ පන්දු 22 කඩලු 9කට. පිළිතුරු ලෙස සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම පන්දු 5යි පන්දු 5යි. නැතිනම් පන්දු 35ක් තුල කඩලු 10ම දවා ගන්නවා ලකුණු 15කට. එය අතිවිශේෂ සිදුවීමක් බවට පත් වෙනවා ක්‍රිකට් ලෝකයේ. අලුත්ම වාර්තාව වගේම අලුත්ම දුර්වලම පිතිකරණය විදිහට. ඉතින් තන්ඩර්ස් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් සිටිනවා ඒ දුර්වල කණ්ඩායමක් නොවේ. ඇලෙක්ස් හිල්ස් සිටිනවා මෙම කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවා එංගලන්තයේ. ඒ වගේම රයිලි රොසෝප් සිටිනවා. ඒ වගේම නායකයා ජේසන් සංගා ඊට අමතරව ඩැනියෙල් සෑම්ස් සිටිනවා. ඒ වගේම පන්දු යවන්නේ ලෙස ෆරූකි සිටිනවා අෆ්ගනිස්තානයේ. ඉතින් මෙය ප්‍රබල කණ්ඩායමක් මේ තරඟ වාරයේ සිටින ඔවුන්ගේ පළවෙනි තරඟයේ ඔවුන් ජයග්‍රහණය කිරීමටත් සමත් වුණා. ඒ තමයි මෙහි තිබෙන විශේෂත්වය. ඔවුන් තරඟ දෙකකට මුහුණ දී පළවෙනි තරඟයේ ජයග්‍රහණය කරපු කණ්ඩායම නමුත් ලකුණු 15ක් වැනි ප්‍රමාණයකට දැවී යාම තමයි විශේෂත්වය. ඉතින් T20 ඉතිහාසයේ දැන් කවුරුත් පටලව ගන්න එපා. T20i නොවේ. ඒ කියන්නේ 20යි 20 ජාත්‍යන්තර තරඟ වාර්තාවක් නෙමෙයි. ජාත්‍යන්තර තරඟද ඇතුළුව සාමාන්‍ය 20යි 20 තරඟ කියන සියලුම කාණ්ඩවලින් ගත්තහම මේ තමයි කණ්ඩායමක් විසින් රැස් කරපු අවම ලකුණු සංඛ්‍යාව ලකුණු 15. ඉතින් ඉතිහාසයේ නැවත වරක් මේ වගේ දුර්වල ලකුණු පූර්වක් ඇති වේවි කියලා ඉතින් විශ්වාස කරන්නට ටිකක් අමාරුයි. මොකද මෙම වார்த்தාව බිඳින්නට තරම් 20යි 20 ඉතිහාසයේ මෙවැනි ලකුණු පූර්වක් ආය බිහි වෙයි කියලා හිතන්නටත් බෑ. මොකද 20යි 20 තරඟ රටාව කියලා කියන්නේ ලකුණු බහුල තරඟ රටාවක්. ඉතින් ඉතාමත් පුදුම සහගත ලෙස සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විශේෂයෙන්ම ඉතින් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය කියලා කියන්නේ එහෙම ලකුණු නැති ක්‍රිකට් ක්‍රීඩාංගණයකුත් නෙවෙයි. ඉතින් මීට පෙර Big Bash ලීග් තරඟාවලියේ අවම ලකුණ විදිහට සඳහන් වී තිබෙන්නේ 57 රෙනගේට්ස් කණ්ඩායම. ඉතින් ලකුණු 15 කියන්නේ ඊටත් වඩා ගොඩක් අඩු ලකුණු සංඛ්‍යාවක් විදිහට තමයි ඉතින් අපට පේන්නට තිබෙන්නේ. ඉතින් පන්දු යැවීමේදී ගත්තහම හෙන්රි තෝන්ටන් නැමැති ක්‍රීඩකයෙක් පන්දු වාර 2යි පන්දු 5ක් තුල නිලකුණු පන්දු වාරයක් සමග ලකුණු 3කට කඩලු 5ක් දවා ගැනීමට සමත් වී තිබෙනවා. නිලකුණු පන්දු 15යි. පන්දු 17යි පන්දු 15ක්ම නිලකුණු පන්දු ලකුණු 3යි කඩලු 5යි. අනෙක් ක්‍රීඩකයා වෙස් එගා නැමැති ක්‍රීඩකයෙක්. ඒ තමයි අපි කවුරුත් දන්නා හඳුනන ශ්‍රී ලාංකික සම්භාවයක් තියෙන ඇෂ්ටන් ඒගාගේ කුඩා සහෝදරයා. ඔහු පන්දු වාර 2ේදී ලකුණු 6කට කඩලු 4ක් දවා ගැනීමට සමත් වෙනවා. ඔහුත් වේග පන්දු යවන්නෙක්. හෙන්රිත් වේග පන්දු යවන්නෙක්. ඔහු 26 හැවිරිදි ක්‍රීඩකෙක්. ඉතින් වෙස්ලි ඒගා පන්දු 12න් පන්දු 9ක්ම නිලකුණු පන්දු. ඊට අමතරව එක් කඩුල්ලක් දවාගෙන තිබෙනවා මැතිව් ෂෝට්. ඉතින් ওই විදිහට තමයි තරඟය අවසන් වන්නේ. ලකුණු පූර්ව ගත්තාම බිංදු 5ක් වාර්තා වෙනවා මේ ලකුණු පූර්වේ. ඒ වගේම එක ලකුණේ අවස්ථා 3ක් වාර්තා වෙනවා. ඒ වගේම ලකුණු 2, ලකුණු 3 සහ ලකුණු 4 විදිහට එක් එක් ක්‍රීඩකයන් ලබාගෙන තිබෙනවා. ඉතින් ලකුණු 4ක් හරි ලබාගෙන තිබෙන්නේ 10 වෙනි පිතිකරුවා. එයත් විශේෂත්වයක්. බ්‍රෙන්ඩන් ඩොගට් නැමැති ක්‍රීඩකෙක්. ඔහු තමයි වැඩිම ලකුණු ලාභියා. ඊළඟට ලකුණු 3 රයිලි. ඊළඟට වැඩිම ලකුණු ප්‍රමාණය ලබාගෙන තිබෙන්නේ. ඉතින් හෙන්රි නැමැති ක්‍රීඩකයා තමයි තරඟේ වීරයා බවට පත්වන්නේ. ලකුණු 139ක් ලබාගෙන ඇඩිලෙඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ලකුණු 124කින් තරඟයේ ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙනවා අවසානයේදී. ඉතින් 20යි 20 ක්‍රිකට් රටාව තුල විතරක් නෙමෙයි මොනම ක්‍රිකට් රටාව තුලවත් මෙවැනි ලකුණු සංඛ්‍යාවකට කණ්ඩායමක් දැවියයි කියා කවදාවත් අනුමාන කරන්නේ නැහැ. නමුත් ඉතින් මෙවැනි අරුම පුදුම සිදුවීම් ක්‍රිකට් පිටියේ සිදුවන්නට පුළුවන්. කොහොම වුණත් මේ වේග පන්දු යවන්නන් තමයි සම්පූර්ණයෙන්ම මේ වික්‍රමය සිදු කරන්නට සමත් වන්නේ. එක කඩුල්ලක් හැර ඒ මැතිව් ෂෝට් ලබාගත් කඩුල්ල හැර ලකුණු 9කට කඩුණු 9ක් දවා ගැනීමට හෙන්රි සහ ඒගා වේග පන්දු යවන්නන් දෙදෙනා සමත් වෙනවා මේ තරුණ ක්‍රීඩකයන් දෙදෙනා.
ඉතින් Big Bash League තරගාවලිය කියන්නේ දීර්ඝ තරගාවලියක්. දෙසැම්බර් 13 වෙනිදා තමයි ආරම්භ වන්නේ. මේ තරගාවලිය පෙබරවාරි 4 වෙනිදා දක්වා පැවැත්වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මාසයක් දෙකක් පැවැත්වෙන තරගාවලියක් මේ තරගාවලිය. සම්පූර්ණ තරඟ සංඛ්‍යාව 61ක් පැවැත්වීමට නියමිතයි. චැනල් එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න.